අයිබෝුවන් ගුරුගෙදර රූපවාහිනී අධ්‍යාපනික වැඩස්ටහම්මාලාව ඔස්සේ අදාපේ දවාදරුවන් රැගෙනෙන්නේ උසස් පෙල සිංහල විශේයට අදාළ පාඩමක්. අද ඔබට නියමිට දහත්තුන්වෙනි ශ්‍රීණියයට අදාළවන කෙටිකතාවක් තමයි විමසුමට භාජනය කිරීමට අප සූදානම්ව සිටින්නේ. මෙ කෙටිකතාව හැදෑරීමෙන් අපේ දරුවන් ලගාවිය යුතු නිපුනතාව හා නිපුනතා මට්ටම කුමක්ද කියන එක පිළිබඳව පළමුආප විමසා බලමු. අද කෙටිකතාව හැදෑරීමෙන් ඔබ ළඟාවෙෙන්්ඩුවනෑ නිපුනතාව වන්නේ කෙටිකතා කලාවේ විකාශණය මූලිකාංග හා විශේෂ ලක්‍ෂණ හඳුනාගෙන කෙටිකතා රසවිඳමින් විචාරයේ යෙදීම. අප තොරාගත්ත කෙටිතාව තුළින් ඔබ සවිශේෂ වශයෙන් ලඟාවෙන්ඩෝනය නිපුණතා මට්ම විදිහට දක්වන්නේ කෙටිකතා ලක්ෂණ කෙරෙහි අවධානයෙන් යුතුව නිර්දිෂ්ට කෙටිකතා රසවිදිමින් විචාරයට ලක් කිරීම. ඒ අනුව අද මත්තෝරා ගත්තේ නිසංක විජේමා්‍ය සූරීන්ගේ ගස් කෙටිකතාව. අපේ දරුව කෙටිකතා සංග්‍රහය ළඟ තබාගෙන මේ පාඩමට සූදානම්වීම වශ්‍යවා ඔබ මේ කෙටිකතා ශියල්ලම මේ වෙන විට කියවා ඇතයි ක්‍යාප විශ්වාස කරනවා. දහතුන්ගනි සේණියයට එනවිට ඔබ බොහෝ කෙටිකතාවන් කියවා එවායිහි විචාර ලියාගෙන යම් අවබෝධයකින් පසුුවන්නේ. එවගේම ඔබ විවේකීව ගත කරන මේ කාලේ තුළ ඔබට නියමිත නවකතාව කෙටිකතා සංග්‍රහයේ කෙටිකතා ටිකඒවගේම පද්ධ සංග්‍රහයේ පද්ධ නිර්වාණ සමුච්චය සියල්ල කීපවතාවක් කියවලා නැවත නවතේවා අධිනය කිරීම ප්‍රයෝජනවත් වෙනවා. ම විශ්වාස කරනවා අපේ දවාදරුවන් ගස් කෙටිකතාව කියව ලෑති කියලා. ගස්කෙටිකතාව ආශ්‍රය කරගෙන තමයි අදාපේ පාඩමාපි නිර්මාණය කරන්න. මේ කෙටිකතාවේ නිර්මාත්‍රුවරයා නිසංක විජේමාන්න එතුමා පිළිබඳව මූලික අවබෝධයක් ඇතිකර ගැනීමෙන් පාඩමට අපි පිවිසමු. නිසංක විජේමා්‍යයන් එක් දහස් නමසය හැටතුන වසරේ මහිියංගනයේදී උපතලබන්නේ. ඔහුගේ වෘතිය චිත්‍ර කලාගුරු උපදේශක තනතුර. ඒ තනතුරේ නියලමින් තමයි ඔහු නිර්මාණ සාහිත්‍ය කරනයේ යෙදන්නේ. විජේමාන අපේ සාහිත්‍යයට නිර්මාණ සාහිත්‍ය ග්‍රන්ථ රැසක් දායාද කරපු වර්තමානයේ විශිෂ්ඨ ගනේ නිර්මාණ කරුවවෙක්කවිදිහට අපට හදනවා දෙන්න පුළුව. විශේෂයෙන්. කෙටිකතා සාහිත්‍යයට නව සම්ප්‍රදායන් එකතු කරපු කෙටිකතාකරුවෙක් හැටියට අපි විජේමාන්නව හඳුනගන්නවා. ඔහු තමන්ගේ කෙටිකතාව තුළ ආකෘතිය භාසාාව වගේ අංග සම්බන්ධයෙන් අත්හදා බැලිම්වල යෙදෙන ආකාරයත් දකින්නට පුලුවන්කම ලැබෙනවා. අපේ දරුවන් තමන්ට නියමිත කෙටිකතාව විතරක් නෙමීමේ රචකයන්ගේ කෙටිකතාවලින් කියවන්නට ඕන එන්නේ. ඔවුන්ගේ වෙනත් කෙටිකතත් කියවා බලමින්. පොදුවේ කෙටිකතාකරුවන්ගේ නිර්මාණවල පවතින ලක්සණ මොනවද කියන එක හඳුනාගෙන සිටිය යුතුයි. ඔබ ලියන විචාරය සාරගරභවන්නේ කරුණුවලින් වැදගත් කරුණුවලින් සම්පූර්ණ වෙන්නේ එබඳු දැනුමක් අවබෝධයක් ඔබ තුළ තිබුණොත් පවණයි. දුවේ පුතේ නිසංක විජේමාන්න සූරීන්ගේ සාහිත්‍ය නිර්මාණ මොනවද කියනෙ අපි සල කළ බලමු එතුමා පළමුුව පල කරන කෙටිකතා සංග්‍රහය තමයි. එත්ත සීනිි කියන කෙටිකතා සංග්‍රහය එකෙටිකතා සංග්‍රහය එතුමා පලකරන්න එක් දහස් නමස අන උතුන වර්ශයේ එතැන් සිටතුමා කෙටිකතා සංග්‍රහයන් රැසක් ලයාා පල කරලා තියෙනවා මේ වන විට දලරෙදි සහ කසී සලු චන්ද්‍රකින්නරාවි කීඩෑවෝ ඇවිල්ල කලු කිරිල්ලි තවමතෙන්ට එකතු වෙඩෝ නෑ මවාමැරු සලමන් කියන කෙටිකතා සංග්‍රහයත්. එවගේ මෙතුමා නවකතා කපේකුතුන් අපේ සාහිත්‍යයට එකතු කරනවා ටයින් කුමාරයා තනිතරුව හඳ පළුව තනිතරුව හඳ පලුව නවකතාව සම්මානයට පාත්‍ර වුණා සාහිත්‍ය සම්මානයට පාත්‍ර වුණඒවගේ මතුමා කා්‍ය සංග්‍රහයන් කීපයකුත් නිර්මාණය කරලා තියෙනවා අපි කඳුුවගේ නවදැලි හේෙන මෙම බලනකොට නිසංක විජේමාන්න නිර්මාණ සාහිත්‍යයක් ක්ේෂත්‍රයේ විවිධ භූමිකාත් තුළ හැසිරනාකාරය අපට පැහැදිලි වෙනවා එතුමාගේ නිර්මාණ වපසරිය කිාව නවකතාව කව කිය ශේෂත්‍රයන් සියල්ලටම ව්‍යාප්තවීතියනා කාරයයක් පෙන යනවා. කෙටිකතා කරුවෙත් විදිහට එතුක් කිසියම් අනන්්‍යතාව සාහිත්‍ය ලෝකය තුළ ගොඩ්නගාගත්ත ලේකකයෙක්. විජේමාන්නගේ කෙටිකතාවල දක්නට ලැබෙන පොදු ලක්‍ෂණ කීපයක් තියෙනවා. අපි ඒවත් අවබෝධ කරගෙන දස් කෙටිකතාව කියවා බැලිය යුතු වෙනවා. නිසංක විජේමානයගේ කෙටිකතාවල හැමවිටම වගේ අපි දකින්නේ තමා අවට ඇති ජනජීවිතයේ යත්හාර්ථය නිරූපණය කරන විදිහේ අත්දැකීම් විශය කොටගෙන ඇති ආකාරයක්. එතුමා ඉපදී ජීවත්වෙන්නේ මහිියංගනය ප්‍රදේශයි ඒ ප්‍රදේශයේ ජනීතය ගොවිතැනට සම්බන්ධ ජනජීවිතයක් එ ගොවි ජනයාගේ ජීවිතත් සමඟ බැඳුණු විවිධ කේදවාචකයන්. දුක්බර ටු ජීවන යථාර්ථයට සම්බන්ධ කාරණා එතුමා තමන්ගේ නිර්මාණ තුළට විෂය කරගන්නවා ඒ හරහා සමාජ ගොවිජනයයාගේ ජීවිතවල අපි නොදකින පැත්තේ යතාාර්ථය පිළිබඳව දැනුවත් කිරීමට එතුම උත්සහදරනවා. විජේමාන්‍යයන්ගේ කෙටිකතාවල වෙළඳ සමාජයේ සූරා කෑමට ලක්ව සිටින ගොවිජනයාගේ ජීවිතවල දුක්ඛිත පාර්ශවය නිරූපණය කරන අවස්ථා කොතෙකුත් අපට මුණ ගහෙනවා වගේ මෙතුමා කෙටිකතාවේ ආකෘතිය සම්බන්ධයෙන් සිදු කරන සුවිශේෂි වෙනස්කමක් වෙදි හෙටපට හඳුන් වන්නට පුළුවන්. අධි අතාාර්ථවාදී ආකඛ්‍යාන ක්‍රමය භාවිත කිරීම කියන එක. අධි අතාාර්ථවාදය කියන ආක්‍යාන රීතිය දැන් අපේ සාහිත්‍යය තුළ සුලභව භාවිත වෙනවා. නමුත් මුල් අවස්ථාවේද අථාර්ථවාදී රීතිය තමයි, නවකතා කටිකතාකරුව යොදා ගනු ලැබවෙේ මාටින් වික්‍රම සිංහයන්ගේ. ගම් පෙරලිය නවකතාවෙන් තමයි මේ අතාාර්ථවාදී රීතිය අපේ නවකතාවට පිවිසෙන්නේ එතුමගේ කෙටිකතා හරහත් එම රීය කෙටිකතා සාහිත්‍යයට එකතු වෙනවා. ඉන් පසුව තාර්ත්ික රීතිය වැනි රීතීනුත් අනුගමනය කරපු සාහිත්‍යකරු ඉන්නවා. අධි අතර්ථවාදී කතාරීතිය කියන එක දැන් සැකේතු කාල යක්ක්තිස්සේ අපේ සාහිත්‍යය තුළ භාවිතයට ගැනවා. නිසංක විජේමාන්න වගේ ලේකෑන් න්නතින් තමයි එය. ටිතාව නව කතාවගේ සාහිත්‍යාන්ගේට සාහිත්‍යන්ගන්ට ඇතුළුවන්නේ. මෙහිතියෙන සුවිශේෂී භාවේ තමයි කතාව ඉදිරිපත් කරනකොට සිහිනය අත්භූතය වගේ අංග උපයෝගි කර ගැනීම. මේක කතාවේ ආක්‍යාන ක්‍රමයි එමනත්ත කතන්දරය කියාගෙන යන ක්‍රමේ පවත්න විශේෂ ලක්ෂණයක් බවපේ දරුව හඳුන ගණ්ඩුවන. අධ්‍යතාාර්ථවාදී රීතියෙන් රචනා කරපු, කතා ඔබේ කෙටිකතා සංග්‍රහහි තුළ තියෙනවද කියලා යුමසාහ ැලීමත් ප්‍රයෝජනවත් වෙනවා.මරීතියෙන් ලියපු සාහිත්‍ය කෘති නවකතා කෙටිකතා අධාරගෙන එවක් කියවා බලමින් බවබෝධර ගණ්ඩෝනෑ අධ අතතාර්ථවාද සාහිත්‍යීතිකයන මොකද කියනෙ එක. මේක ආක්‍යාන ක්‍රමයේ කතන්දරයේ කියන ක්‍රමය තුළ තියෙන විශේෂ ලක්ෂණයක්. නිර්මාණාත්මක භාවෙනුත් සංසිප්තතාවෙනුත් ප්‍රබලත්වෙනුත්. ඉහල, අපූර භාෂාරීතියක් යොදා ගැනීමත් නිසංක විජේමානගේ කෙටිකතා තුළ අප දකින තවත් එෙක් සුවිශේෂී ලක්ෂණයක්ඒවගේ මෙතුමා කෙටිකතා ආකෘතිය තුළ කිසියම් නවීනත්වයක් ඇති කරන්නට ආකෘතියේ කිසියම් අලුත් බවක් ඇති කරන්නට අ සාම්ප්‍රදායක කෙටිකතා ආකෘතිය මිදිලා නව ආකෘතින් ගොඩනගන්නට උත්සහ කරනාආකාරයෙකුත් ඔහුගේ කෙටිකතාවලින් අවබෝධ කරගන්න පුලුවන්කම ලැබෙනවා ගස් කෙටිකතාවයි අපි ඊළඟට සලකන්නට නැන්නේ. දරුවනේ ඔබ දන්නවා කෙටිකතාවක් විමසුමට භාජනය කරනකොට මොන කරුණු මත පදනම්මොද අපි අපේ විමර්ශණය කරන්න එකනික. මේ කාරණා දහතුන් විිනිශේණී ගැනගන්න අපේ දරුවන්ට පාසලේ පන්තිකාමරේදී කියා තියෙන බව කයාදී තිබෙන බව අප හොදාකාරුම දන්නවා. විශේෂෙන්. අප විමසුමට ලක් කරන කෙටිකතාවවෙේ රචකයාගේ අරමුණේ කෙටිකතාව මගින් රචකයා ඉස්මතු කරන මූලික අරමුණ කුමක්ද කියනක පිළිබඳව පැහැදිලිකිරීමක් කරන්නවශ්‍ය වෙනවා. ඉළඟටඒ කතාවේ අන්තරගත්ත කතාපුවත ලොහුඩිං සඳහන් කළ යුතු වෙනවා. ඒවගේම තමයි ඒ කතාපෝතේ චරිත මොනවද කියනක ගැන සලකා බලන්්ඩෝනෑ. චරිත්ත කොහමද නිරූපණය කරලා තියෙන්නේ. අපිේ දරුවන්ට මතක ඇති කෙටි කතාවක් යැනු කුමක්ද කියනෙක. කෙටිකතාවක් යනු කුමක්ද කියන මාතෘකාව යටතේ ඔබට කියලදීලා ඇති. චරිතයක් චරිතාංගයක් සිද්ධියක් හෝ උද්වේග කර භාවාවස්ථාවක් මූලිකකොටගෙන රචනා කොට ඇති කතාව කෙටිකතාවයි කියලා. චරිතයක් චරිතාංගයක් සිද්ධියක් හෝ උද්වේග කර භාවාවස්ථාවක් මූලික කරගෙන රචනාකොට ඇති කතාව තමයි කෙටිකතාව කියන්. කෙටිකතාව හඳුන්වාදීමට බොහෝ නිර්වචන සාහිත්‍ය ලෝකය තුළ තියෙනවා. හිතනවා ඔය නිර්ුවචනය ඉතාම උචිත නිර්වචනයක් කියලා. මක් නිසාද සෑම කෙටිකතාවක්ම පාහහි ලියවෙන්නේ. එක්කො චරිතයක් මුල් කරගෙන. එහෙම නැත්තං චරිතයක තෝරාගත්ත විශේෂ ලක්ෂණයක් මුල් කරගෙන. එහෙමත් නැත්තං කිසියම් සිද්ධියක් මූලික කරගෙන. එහෙමත් නැත්තං යම් අවස්ථාවක කෙනෙකුගේ සිතට තදබල ලෙස දැනුණු හැඟීමක් විවරණය කිරීමට කෙටිකතා ලියනවා. දැ ඔබට නියමිත කෙටිකතා සංග්‍රහයේ කෙටිකතා ටික කියල බැලිොත්ත එහම ඒ බෙදන්්ඩ පුළුවන්, සිද්ධි මුල්කරගෙන නිර්මාණය කරපු කෙටිකතා මොනොවද. චරිත මූලි කරගෙන නිර්මාණය කරපු කෙටිකතා මොනොවද.ඒවගේම පුතේ චරිත ලක්ෂණයක් මූලික කරගෙන ලියල තින කෙටිකතා මොනොවද. වගේ කොටස්ොල්ටට බෙදාගණ්ඩ පුළුවන්. එහම බෙදාගෙන අධ්‍යේනය කරන එක හරි වැදගත්වෙනවා. ඒ ඒ කෙටිකතා පිළිබඳව මන වූ අවබෝධයක් ඇතිකරගැනීම සඳහා. කෙටිකතාා සාහිත්‍යය ආරම් ච් හටිගනතපේ දර දන්න. මංගේ කාරණාවලට වැඩිය අවධානයක් මමු කරන්නේ නෑ දහතුන්ගි ශේණ දුවන්ට මේ පාඩම කතා කරන්න. කට මුල්ල අවස්ථාව දඔෝබ ෙටිකතාවේ ආරම්භය කෙටිකතා නිර්ුවචන කෙටිකා විචාරී මුල දර්මාදී දේවල් ගැන කතා කරලා තියෙනවා. ඇතුකො මුොලින්ම අපි කෙටිකතාවේ අරමුණ කුමක්ද කියනෙක් පැහැදිලි කරන්න්ඩෝනෑ. ඊළඟට ඒ කෙටිකතාවේ අන්තරගත්ත කතාපූත කෙටියෙන් දක් වන්නට ඕනෑ. ට පස කෙටිකතාවේ ඇතුළත්වොර චරිත නිරූපණයම් පිළිබඳව අවධහනියොම කරන්නඩෝනෑ. ඊළඟට පසුබිම් විස්තර ගැන සැලකිලිමත් වවෙඩෝනෑ. කෙටිකතා නවකතා කියන සාහිත්‍යංගවල දරුවුණේ පසුබිම් විස්තරෝන හැටියාපට මුණ ගැහෙනවා. පරිසරවරණා කියලත් මෙවා අපට ගණ්ඩ පුුවන්. මේ පසුබිම් විස්තරහෙම නැත්තම් පරිසරවරණා කියන කොටස් මගහරින් දෙ එපා. එවා සැලකිල්ලෙන් කියේවන්ඩ. ඇයි. ඒවා හරහා තමයි චරිත නියෝජනය කරන්නේ, ඔයි වගේ සමාජ පසුබිමක්ද කියන කපට අවබෝධ කරගන්නඩ පුළුවන්වන්නේ. චරිත මුහුණ දෙන සිද්ධ අවස්ථාවන්ට සම්බන්ධ වන භෞතික පරිසරය කුමක්ද කියෙක පිළිබඳව අප දැනගන්නේ. කෙටිකතාවල නවකතාවල පසුබිම් විස්තරෝස්සේ. එනිසා කෙටිකතා විමසුමේදී කෙටිකතාවේ කිසියම් පසුබිම් විස්තරයක් පරිසරවරණාවක් වේනම් ඒවත් සලකා බැලිය යුතු වෙනවා. ඒවගේම තමයි මේ නූතන සාහිත්‍යයංග දෙකක් වන නවකතාව කෙටිකතාව කියන සාහිත්‍යංග දෙකේ අගයමනිනකොට, යථාර්ථ නිරූපනය කොයිතරං ගැඹුරකින් කරලා තියෙනවද කිය එක තමයි විශේෂෙන් සලකා බලන්න. අදාළ කෙටිකතාව තුළ අදාළ නවකතාව තුළ යථාර්ථ නිරූපණය මැනවින් සිද්ධ වී තිබෙනවද නැද්ද. මොකද මේ ය තාාර්ථ නිරූපණය කෙළකයන්. යථාර්ථ නිරූපනය කෙලා කියන්නේ ජීවිතය හා සමාජයේ පිළිබඳ නියම තතු. ගත කරන ජීවිතයේ නියම තත්වයත් අප අයත්වන සමාජයේ නියම තත්වොයත් පිළිබඳව නවකතාකරුවා කෙටිකතාකරුවා විසින් සිදුකරනු ලබන ගැඹුරු විවරණයට අපි කියනවා යත්හාර්ථ නිරූපණය කියලා. නවකතා කෙටිකතා කියවීම නිකං කාලේගෙවා දැමීම සඳහ කරන කාරයක් හරි හුදු විනෝදාස්වාදය වෙනුවෙන් කරන කාරයයක් හරි නොවෙයි නිනද ස්වාදයත්තයකින් ලැබෙනවා ඕනෑම සාහිත්‍ය නිර්මාණයක රසේ තමයි ප්‍රමුකතාවගන්න හැබැයි දරුවනේ මේ සාහිත්‍ය කෘති පරිසීලනයෙන් අපට ජීවිතාවබෝධයක් ඇති කරගණඩ පුළුවන්. අපේ ජීවිතාවබෝධය සීීමාවන් පුළුල් කරගණඩ පුළුවන් අපි සාහිත්‍ය වචනයකින් කියීවෝ ජීවිත පරිඥ්ඥාණය ඇතිරගණඩ පුළුවන් මේ නිර්මාණවලි. එනිසා පොතපත පරිසීලනය කරන කෙනාගේ ජීවිතයේ විසල් කියලා අපි කියනවනි එයා දකින්න ලෝකයේ පුනුල් කියලා පි කියනවන්නේ. එයටට ප්‍රශ්න ගැටලු අනිත්තායට වඩ හොඳින් අවබෝධ කරගන්න පුළුවන් වලේ හේතු මූලයන් විග්‍රහ කරන්න පුළුවන්න්නේ මේ එක තමයි වෙනස සාහිත්‍ය පරිසීල්නය කරන කෙන හා නැති කෙන අතර. එනිසා කෙටිකතාවක යථාර්ථ නිරූපනය කියන කාරණයට ඔබ සැලිමත් වන්නඩ ුවනේ. අපි මේ ගස් කෙටිකතාව ශට්‍රීන්ක් උදහරම දෙමිින් වසාකච්චා කරනවා. එවගේම තමයි දරුවනේ කෙටිකතාවක් ඉදිරිපත් කරන. කතන ක්‍රමය කියනක ගැන හිතල බලන්්ඩුවනේ මොකද කතන ක්‍රමය කියලා කිය අපේකට දෘෂ්ටිකෝණය කියලත් කියනවනේ දැන් ප්‍රධහන වසිෙන් උත්තම පුරුස කතන ක්‍රමය ප්‍රථමපුරුස කතන ක්‍රමය කියල දෙකක් තියෙනවා. මීටාමතරව බහු ආත්ම භාසන කතන ක්‍රමය නාට්‍ය මේ කතන ක්‍රමය කියලත් කතන ක්‍රම තියනවා. මෙවා කවලංකර ගත් අලුත් කතන ක්‍රමත් තියෙනවා. කතාව ඉදිරිපත් කරන්නේ කාගේ මාර්ගයෙන්ද. කිය එක තමයි මේ කතන ක්‍රමය කියන මුල ධර්මය තුළ තියෙන්න්නේ දෘෂ්ටිකෝනය කියෙක් එකත් හිතන්්ඩෝනේ. මොකද පතාවේ වස්තු විෂය විශ්වසනීයාකාරයට පාඨකයාට ඉදිරිපත් කිරීම සඳහා. රචකයා ඒ කතාවට කතා විදිරිපත් කිරීමට තෝරාගන්න කතනමාර්ගය කියනෙක අතිශය වැදගත් වෙනවා. එකන්නෙ එකට සම්බන්ධයි කටිකතා විචාරයේද. ඊළගට සලක බලන්ඩෝන ඒ කෙටිකතාව සඳහා රච්චකයා යොදාගෙන තියෙන භාෂාවේ ස්වරූපය කෙබදුයිද රසවත් ප්‍රාණවත් අලංකාර අපූරු භහසාාවක් රචකයා භාවිත කරනවද ඒ බසේ විධත්වයක් තියෙනවද කතාවේ චරිතන් යෝජනය කරන සමාජ පසුබිමට උචිතාකාරයට සංවාද කොටස් නිර්මාණය කරලා තියෙනවද ආක්‍යාන ක්‍රමයට කතාව කියාගෙන යන තැන්වල යොදාගෙන තියෙන භසාාවේ සුවිශේෂී බව කුමක් ද. විදිහට විග්‍රහ කර්ඩුවනේ. එතකොට තමයි කටිකතාවක් පිළිබඳව මන අවබෝධයක් අපට ඇතිවෙනි. එවගේම කෙටිකතා කරවායේ කතාවේ සමස්තයිෙන් ඉදිරිපත් කරන ජීවන දෘෂ්ටිය කුමක් ද කියනෙ එක ගැනත්වීම සැල බලඩුවනේ. අවසාන වසයෙන් විචාරයක් ලියලා ඔයි විාරය අවසකරන කොට දරුවන්නේ. කෙටිකතාවේ අංගාතර මන වූ සම්බන්ධයක් තිබුනද කියනෙක් ඔබ පැහැදිලි කරන්න්ඩ නේ අපි කනට ඒ කා බදධතාව කියලා. අන ඔය වගේ මූලික කාරණ නමයක් දහයක් විතර වගේ තියෙනවා කෙටිකතාවක් විචාරයට ලක් කරනකොට ඔබගේ සැලකිල්ලට භාජනය විය යුතු. අපි ඔස්සේ තමයි ගස් කෙටිකතාව පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්න. දරුවනේ දස්කෙටිකතාවේ අන්තර්ගතය ගත්ත හම? නීති විරෝධී ජාවාරම්කරුවන්ගේ සාහසිකත්වය නිරූපණය කිරීම තමයි මේ කෙටිකතාව අරමුණ. බට පටන් ගන්ඩ වෙන්න උතනි. විචාරයේ ලියනකොට අප කෙටිකතාකරුවවා පිළිබඳව යම්යම් කාරණ සඳහන් කරනවා තමයි. නමුත් ඔබ විභහගේදී මේ කෙටිකතාාව ශ්‍රීෙන් විචාරයක් ලියන්්ඩී කියලා දීලා තිබ්බොත් අනවශ්‍ය විදිහට දීර්ග විස්තර කෙටිකතාකරවා ගෙන ලියන්ඩ අන්න ඕන්න. කොපට නියමිත සීමමිත කාලයක් තියෙන්නේ ඒ කාලයේ තුලාපි පිළිතුරේ. හරය අන්තරගතය මනාව සැසුම් කරගන්නට ඕනෑ. එතකොට මුලින්මපි මේ කෙටිකතාව අරමුණු කුමක්ද කියෙ පැදිි කරන්න ඕනේ. දැන් ගස් කෙටිකතාව අරගුණුම පැදිි කර විදිහයට නීතිවිරෝධී ජාවාරම්කරුවන්ගේ සාහසිකත්වය නිරූපණය කිරීම තමයි මුල් කරගන්නේ. ඊළඟට මේ කෙටිකතාවට විශය කරගෙන තියෙන අත් දැකීම නැත්තන්ගේ කථාවේ සිද්ධිධමය ගොඩ්නැගන්නේෙ කොයිවිදිහටද. සියඹලාවේ ගුණපාල කියන පරිසරහිතකාමි නිර්බීත ගැමියයාගේ ඝාතනය මුල්කරගෙන තමයි මේ කතාව සිද්ධි මලාාව ගොඩන්න නැගෙන්. කතාවේ සිද්ධි කේන්ද්‍රගත වෙන්නේ සියම්ඹලාවේ ගුණපාලගේ ගාතනයට කතාව ලියන්නේ ප්‍රථම පුරුස කථන ක්‍රමය යොදාගෙන තම පුරු සතන කමයෙන් තමයි මේ කතාව ලියන්. දැන් පැදිලින අප පැහැදිලි කලාවගොල්ලොන්ට කෙටිකතාවක් විචාරයට ලක් කරන කොට යොදාගණ්ඩෝන මූලධර්ම අරමුණකුමක්ද ඉළඟටඒ කතාව සිද්ධි දහමිය ගොඩ්නැගෙන්නේ කුමක් මුල් කරගෙනද. ඉළඟට ඒ කතාව කුමන කතන ක්‍රයයක් ්‍රෘෂ්ටිකෝනයක් භාවිත කරමින්ද ඉදිරි පත් කරන්නේ කියන එක. හරි. කතාවේ සිද්ධී පෙළගස්වලා තියෙන විදිහාපීළඟට ව්‍යමසාගෙන යාමු සියබලාවේ ගුණපාලගේ ඝාතනය පිළිබඳ නඩුවිභාගේයේදී පැමිණිල්ලේ හා විත්්‍යයේ නීතිීග්ඥයන් දෙදෙන අතර සිද්ධ වන වාදයෙන් තමයි කතාව පටන් ගන්නේ කතාවේ මුල්ම සිද්ධිය ඒක දැන් ගුණපාල මිය ගිහිල්ලා ගුණපාලගේ මේ ගාතනය සම්බන්ධයෙන් උසාාවේ නඩුුවක් විභාග වෙනවා නඩුවේ පැමිනිල්ල හා වි්‍යව විදිහ පර්සුව දෙක්කිුව මේ පර්සුව දෙකවෙනුවෙන් පෙනීන්න නීති ග්ඥාන් තර් විතාර් කරගන්න. ඔතනින් තමයි කතාව පටන්ගන්න පලමු සිදුවීම උසාවයේ ගුණපාලගේ ඝාතනය පිළිබඳව නඩු විභාගය බලන් එහෙමයි ස්වාමීණ වෛද්‍යවාර්තා වනුව දැම් පැහැදිලි වෙනවා හිසට වැදුණු දරුණු පහරක් හිදයි මේ මරණය වනේ කියලා. මේ විද්‍යයේ නීතිග්ඥාගේ කරුණු දැක්වීම. පැමිල්ලේ නීතිගඥා හෙම කියනවා නමුත් ස්වාමීණි පැමිණිල්ලේ නීතිග්ඥා කතා කළේය පළු ගස වැටීමෙන් යටවී තිබුණේ ඔහුගේ හිස නොව කඳයි එහෙම නම් කොහොමද හිසට දරුණු පාරක් වැදුුණි දැ බොම ස්වාභාවික සංවාද උසායක නළුභාගයක් සිද් වෙනකොට නීතිගඥාන් අතර සිද් වෙන තරක විතර්කවල ස්වරූපය ඉස්මතු වෙන විදිහේ භහසා භාවිත කරමින් රචකයා ඒ අවස්ථාව ගොඩ නගනවා දැම්පුතේ අපේ පැරණි බණකතාවලෙහෙම සිද්ධි ගලපන ක්‍රමයයි මෙ නූතන නවකතා කටිකතා දිහ සිද්ධි ලපන ක්‍රමය අතර ලොක වන සක්තියනවා. දැම් පුතාලා ජාතක පොතේ කතා සද්ධර්මරත්නාවලිය කතා පූජාවලිය කතාහ මදධ්‍යනේ කරනු අන සිංහල විෂ යටඇතේ. යතුට ඒ කතා පුවත්වොල සිද්ධි පෙළගස් වන්නේ මුල සිට අගට ගලාගෙන අනාකාරයෙන්. නමුත්පුතේ නවකතා කෙටිකතා දිහි සිද්ධි ගැලපීමේ රටාව තරමක් වෙනස්. සමහර විට අවසාන සිද්ධියෙන් පටන්ගෙන මුලසිද්ධියට එනවා. එහෙම නැත්තං මැද සිදුවීමකින් පටන්ගෙන දෙපැත්තට විහිදිලා යනවා. ඔය වගේ රටාවකට තමයි නවකතාකරුවා කෙටිකතාකරුවා සිද්ධි ගලපන්නේ. හැබැයි මේ සිද්ධි අතර හේතුඵල සම්බන්ධතාව කියන ගුණය රැකන්නට ඕනෑ. අපේ දරුවෝ දන්නවා. ප්‍රසිද්ධ උදාහරණයක් දෙනවා මේ හේතු පල සම්බන්ධතාව කියන කාරණයට. මතකද රජමලය. ින් බිසවද මලාය හේතු පල සම්බන්ධයක් තියෙන මද නැත රජරුවන්ගේ මරණයයි බිසවගේ මරණය අතර කුමන සම්බන්ධයක්ද තියෙන කිය එක ඒ සිදුවීම ඉදිරිපත් කිරීම තුළ පැහැදිලිනෑ අපට සම්බන්ධයක් ඇති නමුත් කතාාවක සිද්ධියහම තිබුත් අපට එක පහැදිලි වෙන්නේ නෑ. එනිසා ඕක හේතු පල සම්බන්ධතාවක් ඇතිවගලපන වනං රජ මලයේය ඒ සොවින් ටික දිනකින් බිසවද මලාය කියලා ගොඩන ගඩුව. තකොට රජුුවන්ගේ මරණය පැහැදිලිවම බිසවගේ මරණයට හේතුවක් වෙලා තියෙන බව පේනවනි. අ ඒ අනුව මතකතියාග්ඩුව නෑ කෙටිකතාකරුවා, නවකතාකරුවා, තමන්ගේ කතා පුවතේ සිද්ධි ගල පන්නේ හේතුපල්ල සම්බන්ධතාව මත. අපි ඒෝකට කියනවා කතා විඤ්ඥාසය කියලා. දරුවනේ දැන් මේ ගස් කෙටිකතාවේ සිද්ධි. ගස්වන රටාව තම අපි මේ කතා කරගෙන යන්නේ ඒ අනුව දෙවැනි සිදුවීම බවට පත්වෙන්නේ ගුණපාල කැලෑවිෙන් වෙලංලීයක් කපාගන්නවා මොකටද උදොළුමිටක් හදාගඩ මේක වරදක්කොට සලකා ගුණපාලත් අරංගුවට පත්වනවා උසාවියට ඉදිරිපත් කරනවා දැංගොහුගෙන් අඩුුවවාහනවා නඩුව විභාග කරන අවස්ථාව තමයි කතාවේ දෙවැනි සිද්ධිය විදිහට කෙටිකතාකරුවා ඉදිරිපත් කරන්නේ. මේ බලන්ට සියඹලාවේ ගුණපාලවන තමා රජේ කැලෙෙන් ලීියක් ඇැපීමේ චෝදනාවට වරද කරුද නිවරදකරුද මේ අහන්න කවුද නඩුකාරතුමා. මෙහෙම ප්‍රශ්න කරලා මේ වෙලාවේ ගුණපාල තුළ යම් සිතිවිලි මාලාවක් උත්පාදනය වෙනවා ඇත්තටම කැලෙ වෙලන්ලීක් කපාගත්තක මහ වරදක්ද කැළෑවා ආශ්‍රයකරගෙන ජීවත්වන මේ අය උදොළුමිටක් කැතිමිටක් හදාගන්්ඩ කැලෙෙන් ලීක් අපා ගන්නතුව කොහෙන් කපා ගණ්ඩද. ඒක දඩුවන් ලැබිය යුතු තරමේ වරදක්ද කියන ප්‍රශ්නය ගුණපාලගේ හිත ඇතුළේ පැරනගෙනවා. ඒ සිතිවිලිත්තේ වෙලාවේ කෙටිකතාකරුවා ඉදිරිපත් කරනවා. රුපියල් පන්සීක දඩකෑ ගුණපාල දක්මිටි කමින් එලියට බැස්සේය. දලමට කැපුවටනෙ දඩගැහේ කප්ඥන් දිගට හරහට. හ උසාවියලඟ විසල් මාරගහ පාමුලදී අධිෂ්ඨාන කළේය ගුණ පාල්ට කේන්තිගියා. ඇත්තටම තමන් මහ වරදක් කරල මේ දඩුවමකට ලක්ුණා නෙමෙයි. කැලෑව ඇසුරු කරගෙන ජීවත්වන තමන්වැනි ගැමියන් තමන්ගි ගෙදරදුරේ උපකරණයකට අවශ්‍ය කරන ලීියක් කලේෙන් ක අපාගන්නතුව කොහහින් කපාගඩද. ඕකද වරද්ද කප්ඥන්කෝ කියරදැන් එයා බොහොම කේන්තිෙන් තමයි උසාවයේ නඩු විභහගෙන් පස්සෙ පිට මංවෙලා යන්නේ ගුණපාල වනාරක්ෂක කමිටුවේ සබහපති මුණ ගැහිලා එයත් එක්ක කතාබහ කරන සිදුවීමක් තමයි අපට ඊලංගට කියවන්නට ලැබෙන්නේ මෙන මේ විදිහට මහත්තෑ කියන එක ඇත්ත ගස් දහයක් හිටව්වා කියලා කැලේ මහත් කරන්න බෑ තමයි ඒත් මහත්තයා පන්සල් යනවා මල් පූජා කරනවා වගේ පින්කමක් මේ එක හිත සැනසීම බලන්ට රචකයා බාසාව හසරුන ලස්සන ඒ චරිතයේ සමාජ පසුබිම කුමක්ද කියෙකු හොඳට ඉස්මතු වන විදිහෙත්න බාසාාව හසුරුවන්නේ ගුණපාල ගැමියෙක් එතකොට ගැමියෙකුගේ කතා කරන බාසා විලාසය හරි අපූරුවට රචකයා භාවිත කරන වචන මාලාව තුළින් ඉස්මතු වෙනවා තේරුම මේකයි අපි පැල හිටවනවා බීජ තවන්දානවා ප්‍රචාරණය කරනවා වගේම ගස්කපන මහහොරු කැලෑපාලුවෝ වලක්වන්න ඕනේ. දැන් ගුණපාලයි වනාරක්ෂක කමිටුවේ සභහපතිවරයි අතර කිසියම් සංවාධයක් සිද්ධ වෙනවා. වනාරක්ෂක කමිටුවේ සභහපතිවරයා ගුණපාලගේ කතාවට හොඳටම පැහැදෙනවා. ඔහොබොහොම යහපත් කෙනෙක් පරිසරය පිළිබඳව හිතවත්කමත් දක්වන පුද්ගලේ. ගුණපාලට ඔහු උපදෙස් දෙනවා. කැලෑව වැැව්වට මදිී කැලෑ කපන හොරු වලක් වඩත්වෝ නෑපි. කැලෑ පාලු අපි නවත් අන්ඩෝ නෑ කියන යෝජනා විදිරිපත් කරනවා. ඔය වගේ සංවාදයක් තමයි කතාවේත් තුන් වෙනි සිද්ධිය තුළ අපට කියවන්නට ලැබෙන්නේ. ගුණපාලගේ ක්‍රියාකාරකම් හේතුවෙන් තම කටයුතු අවල්වීම පිළිබඳව. දැවජාවරම් කරයකු වන කර්තේලිස් මුොදලාලි කෝපවීමහා ගුණපාලගෙන් පලිගැනීමට තීරණය කිරීම දරුවනේ කෙටිකතාවක කතාව පටන්ගත්ත තැන ඉඳලා යම් දුරක් යනකං කිසියම් ක්‍රමයකට ගලාගෙන යනවා ගිහිල්ලා මැදහරයේදී කතාවේ ගමන් මග වෙන පැත්තකට හැරෙනවා දැන් අපි ඉන්නේ තැන ගුණපාලගේ ක්‍රියාකාරකම් නිසා කැලෑව විනාස කරන ජාවාරම් කරුවෙක්කින්වා කර්තේලිස් මුදලාලි කියලා මේ වනපාලුවාගේ ව්‍යාපාරයට පහරවදිනවා. ඔහු එන් උරණ වෙනවා. උරණවුණු කර්තේලිස් මුදලාලීගේ අදහස්හ සිතිවිලි නිරූපණය කිරීම සඳහ තමයි රචකයා මේ සිද්ධිය යොදාගෙන තියෙන්න්නේ. කර්තේලිස් මුදලාලිගේ ඇහැ එන්න එන්නම රතුවිය. රුපියල් තිස්හයදාහක ලිය ඇල්ලීය. ලොඩිය පොලිසියේය අනි පැත්තිෙන් නිරුම්කාරයෝ බෑ කියනවා නැනේජර කුණුකුණු ගාන්ටවිය දැ මෙහි, භාෂාව අක්‍යාන ක්‍රමය හා සංවාදක්‍රමය කියන දෙකම සංකලනය කරගෙන නිර්මාණය කරලා තියෙන බව පේනවා අපට අගහරිය බලන්න අනිත් පැත්තිෙන් නිරුම්කාරෝ බෑ කියනවා. බැනේජර කුණුකුණු ගන්නට විය. දැන් උඩකොටස කර්තේලිස් මුදලා ලිගේ ඇහැ එන්න එන්නම රතුවිය. ෘපියාල් තිස් සයදාහක ලී ඇල්ලීය. දැන් ඒ අර ලේඛන රීතියට අනුව ලියපු වගන්ති යට තියෙන්න්නේ. කතා කරන බාෂාවට අනුව සකස්කරපුවා ගන්ති මේ ඇහැකිවිල්ලයි ඔක්කෝටම මුල මේකට ගොඩ බෙහෙත් බැඳල බෑ හොඳ වෙදෙක්කල්ල මුදලාලි අන්තිමතුරුම්පුුව ගැසීය ඔවු රතු සිරාල්ල දැන් රච්චකයා යොදාගන්න බාසාාව කොයි තරම් අපූරුද කියනෙ අපේ දරුවන්ට පැහැදිලි වෙන්නට ඕනෑ අ කවිියක වගේ වියංගෙන් අදහස ඉස්මත් වන විදිහට ඔහු බාසාාව හසුර වනවා දැ මේ කර්තේලිස් මුදලාලිගේ ඇහැ එන්න එන්නම රතුනාකි විමුකක්ද. ගුණපාලගේ ක්‍රියාකාරකම් නිසා කර්තේලිස් මුදලාලිගේ ව්‍යාපාරයට තද බල පහරක් කෙල්ල වුණා. කර්තේලිස් මුදලාලි ගුණපාල කෙරෙහි උරණ වෙනවා. ඔහුගේෙන් පලි ගැනීමට අධිෂ්ඨාන කරගන්නවා. ඒ කාරණ රචකයක් කොවිතරන් ලස්සට ලියනවද. හෙටිකතා නවකතා කවි ආදීමේ සාහිත්‍යංගවල දරුවනේ, භාෂාව හසුරුවන ආකාරය නිසා තමයි රසය නිෂ්පාදනය වෙන්නේ. රසවත් විදිහට අපූර්ුආකාරයට පෙර අපි නොදැකපු නොකියපු ආකාරයට පෙර නොවවිරූ විදිහට බස යොදාගන්න වනන් අ අපූර්ුවකම තමයි සාහිත්‍ය නිර්මාණයක, රසයට පදනම්වන මූලිකම කාරණය ඊළ සිදියම කොද කිය බලම්. රතු සිරානම් කුලි මිනිීමරුවා යොදවලා ගුණපාල ගාතනය කරනවා. ඒ සිදුවීම තමයි කෙටිකතාකරුවා ඊළඟට විස්තර කරගෙන යන්. රතුසිරිසේන හෙවත් වෙදා සියම්ඹලාවේ ගුණපාලට මූනලා සිටගත්තේය. උ බයි මේ මුදලාලිගේ හැට රොඩුදාන චන්්ඩියා ඇ ඔහු වහසි බස් දෙඩීය. බලන්ඩ රතු සිඩා කියලා කිය ඇත්ත රතු සිරිසේන කියලා කියනෙ කුලි මිනිීමමරුවවික්. මේ ජාවාරම් කාරයෝ තමන්ගේ ජාවාරම්වලට බාධ පමණුවන පුද්ගලයන් ඉවත් කිරීමට නැත්තං ඔවුම මට්ටු කිරීමට යොදාගන්න මේ කුලීමිනිි මරු. මේ රටේ ජාවාරම්කරුවන්ගේ ජාලය. තව කොයිකොයි තරම් අපරාධකරුවන් සමඟ බැඳිලා එකට එති ලද තියෙන්නේ කියන කාරණය කෙටිකතාකරුව මේ ඔස්සේ අප සඳහන් කරනවා. නීති විරෝධී ව්‍යාපාරවල යෙදෙන්නු. ඒ ව්‍යාපාරය යෙදෙන්නේ තව සක්තින් තබාගෙන. එතමයි තමන්ගේ කටවිුතුලට බාධ කරන්නෙක් හිටියොතුන් එක්කෝ දේශපාලනික සම්බන්ධතා පාවිච්චි කරලා ඒ බාධාව මගහරවනවා. එහෙම නැත්තන් තමන්ගේ සල්ලි යොදවලා ඒ බාධාව මගහරවනවා. එහෙමත් නැත්තම් බැරිබවුණුත් එහෙම කුලී මිනිීමමරුවෙක් අරගෙන මරලදාලා තමන්ගේ ව්‍යාපාරයට බාධ කරන පුදගලයා අයිවත් කරනවා. අන්න ඒවගේ තාම දරුණු පරූර. යහාර්ථයක් පිළිබඳව තමයි කෙටිකතාකරවා මේ කෙටිකතාව හර හා අපට කියා දෙන්නට උත්සහ කරන්නේ. ඇයි කල්පනාව. පොරොවට බයද රතුසිරිසේන ගෙරවීය. අත් මේ ස්පැරඳගත් සිරිසේනාතය පොරොවක් විය. සැලැස් මේ හැටියට මේ පොරව ගුණපාල අතට පත් කළ යුතුය. අපේ දරුවන්ට කතාපූත මත කයින. ගුණපාල ඝාතනය කිරීමේ වගකීම භාර දෙෙනවා කර්ත ලිස් මුදලාලි රතු සිරිසේන කියන මිනිීමරුවට. එයා මන්ගේ ස එක්ක ගුණපාල එන මඟ රැකගෙන ඉන්නවා. ගුණපාල එද්ද ඔහුව නවත්වලා ඔහු සමඟ බහිම්බස්වීමක් ඇති කර ගන්නවා. ඔවුන් කලින් ප්ලෑන් කරලා තිබ බෙ සැලසුම් කරලා තිබුණේ ුණ තමාවිසිම් කපනු ලබන ගසකට යටවී මියගියා කියනක ඒත්තු යන විදිහට මේ මිනිීමැරුම සිද්ධ කරන්න. එහි. සැලස් එක පෙවරක් තමයි රතුසිරිසේනගේ අතේතියන පොරව ගුණපාලදිහාට වීසි කරනයක. එතකොට ගුණපාල මේ පොරොව අල්ලනවා. එතකොට යාගේ අත්සලකුණු ඒ පොරොවේ සටහන් වෙනවා. නීතිය නොමගැවීම පිණිස බොහොම සැලසුම් සහගතෝ තමයි මේ ගාතනය සිද්ධ කරන්නේ. ඉන් අපේ දරු සාමාන්‍ය සමාජ සිද්ධිත් එක්ක අපි නිතර රූපවා හිනිය ගුවන් විදිලිය වගේ මාධ්‍යවල අහන දකින, ත් පත් තුොලාපි කියවන විධ සිදවීම්තියවන ඒවත් එක්ක මෙවා ගලපල බලන්ඩ සමහර අපරාධවල සුළ මුල හොයා ගන්ඩ බයාාද වෙනතුරු. නදේ අපරාධ කරපු කරමය සම්පූර්ණය මහංගල දාලාතියන්. අපරාධකරු එහමතමයි අපරාධ කරන්න. ති කර්තේලිස් මුදලාලි රතු සිරිසේන සමග එකතු වෙලා ගුණපාල ගාතනය කරන්න නිතින් ඒ ඝාතනයක් බව කිසි විදිහකින් හෙලි නොවන විදිහට හොඳට සැලසුම් කරලා. ඒක තමයිම ඇයි කල්පනාව පොරොවට බයිධ කියන පාටේ තුළ තියෙන මේස් පැළඳගත් සිරිසේන අතේ පොරොවක් විය සිරිසේන අතේ මේස්දාගෙන හිටියේ පොරොවල් ලගෙන තකොට ගේ ඇගිලි සලකුණේ පොරොවෙ නෑ. සැලැස් මේ හැටියට මේ පොරව ගුණපාල අතට පත් කළ යුතුය ගුණපාලගේ අතේ මේස් තිබෙ ෑනිේ තමන්දිහාහට විසි කරන අයුදය ගුණ පාලල්ලගන්නවා. එතකොට පොරොව මිටේ ාලගේ ඇගි සලකුණු සටහන් වෙනවා බලන්ට කොවි තරන් සුවූක් සමා කාරයෙන්ද මේ අපරාධකාරයු කටයුතු කරන්න කියේන එක. ඔහොම තමයි මේ කතාවේ සිද්ධි ගලාගෙන යන්නේ සිදුවීම් පෙල අපි ක්‍රමානුකූලවද්‍යනය කරලා කතාපුවත සංශිප්තසෙන් ගොඩනගා ගන්නට අවශ්‍ය වෙනවා විචාරය ලියනකොට තමන්ගේ වච්චනෙන් කෙටියෙන් ඒ කතාපුවත ලියා දැක්විය යුතුයි ඟටි අපේ අදහනය යොමු කරන්නේ මේ කතාපූතේ චරිත මොනවද ඒ චරිතවල ගති පැවතුම් කොයියා කාරයට ද කෙටිකතාකරවා නිරූපණය කරන්නේ කියන කාරණයට. දරුවනේ නිරූපනය කියනක ගත්ත හම චරිත නිරූපනය යතහාර්ථ නිරූපනය දී වදන් ඔබ ඉගෙන ගන්නවානේ මේවා සාහිත්‍ය විචාරය පාරිභාසික වචන විදිහෙටන පාවිච්චි වෙන්න තුළ මේ නිරූපනය කියනෙ හරිට අපි තේරුම් ගණඩුවන නිරූපණය කියලා ගැන විස්තර කිරීම නෙමි නිරූපණය කියනකින් අදහස් කරන්නේ කිසියම් සිදුවීමක හෝ අවස්ථාවකො හෝ චරිතයක ගති ස්වභාවයන් ප්‍රකටවන විදිහේ අවස්ථා ඉදිරිපත් කිරීම දැන් සියම්ඹලාවේ ගුණපාල කර්තේලිස් මුදලාලි විදිහට මේ කතාව චරිත දෙකක් තියෙනවනේ මේ චරිත දෙකට ආවේනික ගති පැවතුම් කොයි වගේද කියනෙ එක පෙන්වීම පිණිස නිංක විජේමාාන කෙටිකතා කරුවක් කරන්නේ. ඒ චරිත මුහුණ දෙන විවිධ ජීවිත අවස්ථාවන් අප ඉදිරියට අරගෙනවා. අප ඒ අවස්ථා කියවමින් චරිතවල ගති පැවතුන් මොනවද කියන කවබෝධ කරගන්නවා. එහෙම නැතුව මේ කර්තේලිස් මුදලාලි අපරාධකාරයෙකින් කරර් අදහස්ථේන කෙනෙක් එහම විස්තරන්න චරිතගැන්. සේම්බලාවේ ගුණපාල පරිසරයට හරියට ආදරය කරන කෙනෙක් බොහම ආවාංක කෙනෙක්. ඒ පවිචි කරන්න ට කතාකර හෙම කියන්න චරිත ගුනාාංග ලයිස්තුගත කරන්න නෑ. ඒ වෙනටයා කරන්නේ චරිත මුහුණ දෙන විවිධ ජීව අවස්ථාවන් ඉදිරිපත් කරන එක. ඒ ජීවන අවස්ථා කියේවා බලා චරිතවට ටාවේනිික ලක්සණ මොනවාද කියනෙක අප හදුනාගත යුතු වෙනවා. හොර දැ මේ කෙටිකතාවේ ප්‍රධහන චරිතය සියඹලාවේ ගුණපාලගේ චරිතය ඒ චරිතය මුල්කරගෙන තමයි කතාව ගොඩනගන්නේ. ඒ චරිතය මුහුණ දෙන විධාකාර ජීවන අවස්ථා ඇසුරෙන් අපි එයා මොනවගේ අදහස් දරන මොන සමාජ පසුබිමක් නියෝජනය කරන පුද්ගලයක්ද කියනෙ එක විභාග කරලා බලන්නට ඕනෑ. සෙමලාවේ ගුණපාල පරිසරහිතකාමියෙක්. ඔහු පරිසරයට බොහම ඇලුම් කරන පරිසරයත් එක්ක ජීවත්වද. පරිසර විනාසයට සක්‍රේව විරෝධය පළකරන චරිතයක්. මේ බලන්ඩ් කතාව ආරම්භේදී මේ විදිහේ කොටසකින් තමයි කතාවාරම්භ කරන්නේ. සුළඟ නිහඩවී ගස් නිසල කළේය මවුනවරොතයෙන් කරබාගත් තේවා අවමගුලකට සහභාගියවූ මිනිසුන් මෙනි. පතනසීලී කහපහැති පත්්‍රද වියලි අන්දර මල්ද නිරාවරණ මුහුණ සිපගනිමින් තිබින. කිසියම් සෝකී රාවයක් අපේ හදවතට දැනෙනෝ. ඒ එබඳු රිදමයක් ඇසුරු කරගෙන තමයි මේ වගන්ත ටික ගලපලා තියෙන්නේ ගහ කොළපවා කම්පාවෙනවා ගුණපාලගේ මරණේ. ගහ වැලපවා කම්පාවෙන්නේ ඇයි ගුණපාලගේ ඝාතනය අහස පොළොව නුහුලන අපරාධයක් නිසා. කෙටිකතාකරුවා සංශිප්ත ප්‍රබල භාසාාවක්යොදාගන මේ කාරණය අපට දැනෙන්න්ඩ අපේ හදවතට හොඳට වදන්ඩ ඉදිරිපත් කරලා තියෙනනන්දම බලන්න. ඒවගේම තමයි ගුණපාලගේ ඝාතනය නිසා පරිසරය කම්පාවෙන්නේ ගුණපාල පරිසරයට ඇලුම් කරපු කෙනෙක් නිසා. පරිසර මිතුරෙක් නිසා. ගහවැලට ආදරය කරපු කෙනෙක් නිසා. එබඳු කෙනෙක් තමා අතහැරයාම නිසා ඇතිවන සෝකයෙන් තමයි ගහ වැල වැලපෙන්න්නේ. එබඳු අදහසන එකින් ඉදිරිපත් කරන්න. එ අපට පේනවා. ගුණපාල පරිසර හිතකාමී තැනැත් එක් කියනෙ එක. අපි දන්නවා දරුවුණේ අපේ සමාජයේ ගැමි. ජනජීවිතය තුළ වෙසෙන ගැමියු. පරිසරයට බහස් එඔය ගොල්ල පරිසරය පිළිබඳව විද්‍යාත්මක කාරණ හදාරපුයි නෙමෙයි. එම ගැඹුරම් පරිසරය ගැන පොතපතින් ඉගෙන ගත්තාය නෙමෙ. නමුත් ඔම් පරිසරේ තුළ ජීවත්වීම මෙම පරිසරේ තියන අගය වටිනකම දන්නවා. එගොල්ල ගස්වොට වදිනවා. ගල්ලොලට වදිනවා. ඒ තුළ තියෙන්නේ පරිසර හිතකාමී සංකල්පයක්. සේඹලාවේ ගුණ පාලත්න් එවැන්නෙක් බවපට මේ අනුව. ැ ව ගුණපාල අවංක පුද්ගලයෙක් කිසි කෙනෙකොට හොරබරුර කෙනෙක් නෙමෙයි. ඔහු අවංකව ජීවත් වනායෙක්. ඔහුගේ අවංකකම ඉස්මතු වෙනවා උසාවී ඔහුට විරුද්ධව නඩයුබාගේ පවත්වපු අවස්ථාවයි. නඩුවට කලින් ඔහුගේ නීදීග්ඥාය උප දෙස් දෙනවා වැරදිකරුවා කියලා බාර ගණ්ඩ එතකොට ඔබට පොඩි දඩයක් ගහ ලොබ නිදහස් වෙනවා. කියනෙට එක කර වගෙන තමයි උසාවියට යන්නේ. හැබැයි නඩුකාරයා වැරදි කරුද නිවැරදි කරුද කියලා ගුණපාලගෙන් අහනකොට ගුණපාල එකවර වැරදි කරු කියේලා උත්තර දෙෙන් ඩික්මං වෙන්නෙ නෑ. ඒ වෙනුවට ගුණපාල කල්පනා ලෝකයක නිමගන වන්නවා ඇත්තට මං වරදක් කලද මොකොද මංවරද වැරදකරු කියලා පිළිගන්නන්නේ. වගේ හැගීම් තුළහු දෝලනනිවනාකාරය පිදකිනවා මේ බලන්ද. ඒත් ගුණපාල කල්පනා කරයි. මීමුත්තාගේ පටන් ඔවුන් ජීවත් වූයේ ඒ කැලෑවා අසබඩය. සෙල්ලම් කළේ ඒ ලැහැබේ. අපේ අම්ම දරකඩපු කැලෑව. අපි කැලේ නාස්තිකලේ නෑ අවංක කාරණ ඒ දරුවුණේ. එබොල කැලෑ විනාසකරපුවායි නෙමේ ගුණපාල වගේ කෙනෙක් කැෑපාලුවක් කියලා ගන්න ඕනන් කරර්තෙලිස් මුදලාලි අපි කියන්න ොකක්ද. කැලේ විනාස කරන මිනිස්සු නිරු පද්‍රිතව ඉන්නවා. ඒ අයටරෙහිව නීතිය ක්‍රාත්මක වෙන්න නෑ. හෝ ලවේගයන් හරහායවා පාලනය කරලා අරහිංසක මනුස්සෙක් හේනක් කොටාගත්තුොත් මොකක් හරිදේකට ලීියක් කපාගත්තුොත් ඒ මනුස්සෑ තමයි පොලිසි අත්තන් ගුට අරගෙන හිල්ල උසාාවයටි දිරිපාත් කර නීතියේ තියෙන සිදුරුමේ නීතිය රකින ආයතන පවා විවිධ ජාවාරම් කරුවන්ගේ බලවේගවල ගොදුරු බවට පත්වෙලා තියෙන බව නොකයක් එටිකතාකරුවාපට කියනවා. ගුණපාලගේ මේ සිතිවිලි තුළින් ඔහු කොයිතරං අවංක පුද්ගලයක්ද කියනෙ එක අපට පැහැදිලි වෙනවා. ඒවගේම තමයි ඔහු තුළ තියෙන තවත් වටිනා ගුණාංගයක් තමන්ගේ වරද ඔහු පිළිගන්නවා. වරද වටහාගන්නවා කවුරුවත් කීව පලියට නෙමෙයි ඔහුම හිතල බලලා ඔහුගේ වරද පිළිබඳු ඔහ අවබෝධ කරගන්නවා. වරද වටහාගන්නෙක් කියලා කියන්නේ එකයි. අම්ම පා එකදකින් ඇත්ත අපි උදළුමිටක් හරි කැපුවාමිසක්කා. කැලෑවට සාතු කලාාද. කවදාවත් අන්න ඒවාගේ සිතිවිලිධමයක් ගුණපාලගේ සිතේ ජනත වෙනවා. ඔහු උසාවෙන් පිටවෙන්නේ කප්ඥං ඉතින් කියලා කියලන්නේ නමුත්. එදා මධ්‍යමරාත්‍රයේදී ගේ ඔහුගේ ඒ උණුසුම් සිතිවිලි නිවිලගි හිල්ලා සිහිල් භාවයට පත්වෙනවා. ඔහු ආපහු තමං අතින් වෙච්ච වරද කල්පනා කරනවා. ඔහු! ඇත්තනේන්නක්. මාතින් වරදක් සිද්ධ වෙලා තියෙනවා නේන්නක්. අපි කැලාෑවෙන් ප්‍රයෝජ ගත්තාමිසක. අපි කැලෑවට සාත්තු කළෑය කියල හුතමන්ගේ වරද පිළිගන්නවා පිළි අරගෙන කැලෑවට සාත්තු කිරීම සඳහා අධිෂ්ඨානයක් ඇති කරගන්නවා. ගොුණපාලගේ චරිතේ තියෙන ඉතාම සාධනීය ලක්ෂණය මේක නීතිවිරෝධී ක්‍රියාවන් ටෙරෙහිව ක්‍රියා කරනවා. දරුවනේ අපේ සමාජයේ බොහෝ දෙනා කටින්නං විරුද්ධ වෙනවා බොහෝදේවල් වලට හැබැයි ඔවුන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙනවද ර කියාවන්ට එහෙම නෑ එනිසා තමයි වැරදිකරු අපරාධකරෝ මේ තරම් හොඳින් සමාජය තුළ වැජබෙන්න්නේ. අපට පුළුවන් වෙඩෝනෑ වැරදිකරූ නීතිය රහණට හසු කරලා දෙන්නට වැරදී කියලා ප්‍රකාශ කිරීම පමණක් නෙමෙයි අප වැරදිී කියලා දකින දෙේ විරුද්ධව ක්‍රාත්මක වන්නඩත් අපට ආත්ම ශක්තියක් තිේෙන්ඩන සබලාවේ ගුණපාල එබන්දු ආත්මශක්තියකින් හැබි පුද්ගලෙක් බවපේනවා හ හැ්පෙන්නේ ලේසි පාසු මිනිස්සුත් එක් නෙම හු හැප්පෙන්නේ සල්ලි බලය තවතව මිනිීමරුවන් ඇසුරු කිරීමෙන්ඒ පාතාල සාමාජිකයන් සමඟ සම්බන්ධතා පොත්ව වන එබඳු බලයන් ගොඩනගාගත්ත මහ විශාල ජාවාරම්කාරයන්ෙක්. කර්තේලිස් මුදලලාලී කියල ැෙ සුළ පටු මුස්සෙක් නෙමයි. ඔහු තමන්ගේ නීති විරෝධී ක්‍රියාකාරකම් තවත් අපරාධකරුවන් පිරිසක් එක්ක එකතු වෙලා එක ජාලයක් හැටියටයි ක්‍රාත්මක කරන්නේ. හරියට කර්තේලිස් මුදලාලී වගේ කෙනෙක් සමඟ සාමාන්‍ය අහිංසක ගැමියෙක් හැපෙනවා කියන එක කළුගලේ ඔළුව ගහගන්නවා වගේ වැඩක්. හැබැයි සේම්බලාවේ ගුණපාල. නිර්බිහිතව නීතිවුරෝධී ක්‍රියාවන් කරණයට එරෙහිව නැගේ හිටිනවා. මෙ බලන්න. ඔන්න ඔහොමයි සියම්බලාවේ ගුණපාල තමා මූලිකයා. දොඹවත්තේ රුම්පොලේ කියතයි ලී ඔක්කොම ඇල්ලුවා පොලිසියෙන් මාව හොයෙනවලු ඒකයි නාවේ. මතකද අපය දරුවන්ට මේ උදුෘතය. දැන් කර්තේලිස් මුදලාලිගේ මැනේජර් එතුමට පනිවිඩයක් යවනවා කැලේ ඉරුම්පොලට එන්ඩේ කියලා. මුදලාල බැ දැන තමයි රම්පලට යන්නේ මනකරදරයද පනිවිඩයක්ය වන අහනේ මොකොට මාම කැද වන්නේ කිය. ගිහිල බලපුහම රම්පොලි කරුත් පේෙන් නෑ මනේජු ැගිල ඉඳල මයි මුදලාලි දැක ැල්ල කියන්නන්නේ මේිකාරණ. එකොල දැන ගන්නවා. තමන්ගේ වැඩ අවුල් කරන්නේ මේ වැඩට බාධ කරන්න වෙන කවරුුවත් දෙමෙයි. කර්තේලිස් මුදලාලිගේ වැඩ අවුල් කරන කෙනා ගුණපාල කියන එක එ අය දැන ගන්නවා. එකයි මේ ප්‍රකාශ කරන්නේ. එයින් ගුණපාලගේ නීතිවුරෝධී ක්‍රියාවන්ට දක්වන විරෝධය ඒවටඉරහිවොහු ක්‍රා කරණ අයක් කියන කාරණය හොඳට අපට පැහැදිල්ලි වෙනවා. එවගේම ගුණපා බියසුළු පුද්ගලයෙක් නෙමෙයි. ඔහුට බියක් තිබ්බනං පළමුුවතාවේ කර්තේලිස් මුදලාි ගුණපාලට රතුවෙලියක් නිකුත් කරනවා. ඒ තමයි මැරයෝ දාලා ගුණපාලට පහර දෙේනවා. පහරදීලා හු හොඳටම අඩපන කරලා රෝහල් ගත කරනවා. දැන් රෝහලෙන් සවේලබල ආපහු ගෙදරේන ගුණපාල හරිනම් ඕන්න නතිදේවල්ලෝොට අ ගන්්ඩුවන්න මම් මගේ පාඩුවී ජීවත් වනවා මොකද ැරුම්කන් එහම බහෝ හිතන් න එහම හිතලා නි සබ්දවෙන්න තිබුණා. නමුත් ගුණපාලය එන්නේ හිබ්බටත් වඩා ශක්තියක් ජවයක් හිතේ උපදවාගෙන්. හො මෙහෙම කියනවා. මැරුුවත් දැන් තිම් මාව නවත්තන්ඩ ද සනීපවේ ස්පිරිතාලෙන්ගෙන ගමන් ගුණපාල කීවේය.ඇ ගුණපාල කියන චරිතය හරි ආදර්ශවත්. අපට මෙබඳු චරිතවලින් අපේ ජීවිතයටත් උකහාගත යුතු දේවල් බොහොම තියෙනවා. අපි නිර්බීත වඩෝන ඇතන නිර්බීත විය යුතුයි. අවංක වියයුත්තැන අවංකවිය යුතුයි.ඒවගේම සමාජයේ නීති විරෝධී ක්‍රියාවන් අපරාධයන් සසාහසිකං සිද්ධ වෙනවන් එවට විරද්ධවාපී නැගී සිටින්නට ඕන. එ බඳු ලක්ෂණ තමයි ගුණපාලගේ චරිතය තුලාපි දකින්නේ. අපි ඊළඟට වදහන යොමු කරනවා. කර්තේලිස් මුදලාලී බොම සූක්ෂම විදිහට හැසිරෙන කරූර පුද්ගලයක් කියනෙත් අපට පැහැදිලි වෙනවා. බලන්ඩ මුදලාලිට හන්ද නැතිනම් මේ වෙදකම නවත්තලා හුඟක් කල්. තු සිරිසේන සල්ලි අහුර දෙස බලා වමතේ පච්චය කැසිවේය දරුවනේ මෙ බඳු කොටස් කියවන කොට අපට අදාළ අවස්ථාව මනසේ ඇඳෙනවනේ මැවෙනවන්නේ චිත්තරූප නැගෙන දැන්. රතු සිරිසේන වගේ පුද්ගලයගේ ස්වරූපය හොඳට හිත ඇඳෙනවා. මේ කොන්ත්‍රාත්තුව රතුසිරිසේනට කර්තේලිස් මුදලාලි භාර කර අවස්ථාව අපේ මනසේ මැවිල පේනවා. කෙටිකතා කරුවා හරියට නාට්ටියක ජවනිකා ප්‍රේක්ෂකයා හමුුවේ ඉදිරිපත් වෙනවා වගේ කතාවේ සිද්ධි ඉදිරිපත් කරනා කාරය මේ තුළින් අපට දැකගන්නට පුළුවන්. කර්තේලිස් මුදලාලී මුදල් බලයෙන් නීතියද අතට අරගෙන කටයුතු කරන්නට උත්සහ කරන චරිතයක්. ජාවාරම් කරුව එහෙම තමයි. මුදල් යොදවලා නීතියත් තමන්ගේ අතට ගන්නට තමන්ට අවනත කරගන්නට වූ නුත්සහ කරනවා. එහෙම අවස්ථාපි සාමාන්‍ය ජීවිතයේදීත් අත්විදිනවා කර්තේලිස් මුදලාලි බඳු චරිතයක් කතා කරුවමේ චරිත සිද්ධි අවස්ථා මගින්. වර්තමාන සමාජය අතාාර්ථය කොයිවිතරං හොඳින් නිරූපණය කරනවාද කියෙනෙක හිතල බලන්ඩ. උදලු මිටකට වෙළංලීයක් අපපා ගැනීම මුල්කරගෙන. ගුණපාල අත්තරංගුවට පත්වීම පිටු පස කර්තේලිස් මුදලාලී සිටින බවපට සලකන්නට පුළුවන්. නැත්තං ඒ වගේ සුළු වරදකට පොලීසිය කැලෑවට ැල්ල කොහොමද කෙනෙක් අත්තරඩංගට ග. මුල පටන්ම ගුණපාලගේ ක්‍රියාකාරිත්වඔය කර්ථේලිස් මුදලාලිගේ කටයතෝරට බාධාකාරි වෙන්නට ඇති. එනිසා ආරම්බේදීම ඔහු අඩපනගකිරීම සඳහ කර්ථේලිස් මුදලාලි ක්‍රියා කලා කියෙනෙක තමයි මේකින් පෙනෙන්නේ. කතාවේ නොකිය වුනාට අපට හිතන්නට පුළුවන් ගුණපාලව වෙලංලීයක් කපාගැනීම වගේ සුළුදේකට අත්හදංගුවට පත්වීම මත් උසාවියට ඉදිරිපත්වීම කියන මේ කාරණය පසුබිමි ඉන්නේ. ර්තලිස් මුදලාලි කෙලපට හිතන්නට පුළුවන්. උසාාවය නොමගැවීමට ගුණපාල තමා විසින්ම කැපූ පළු ගසකට ඇයටවී මියගිය බව පෙන්වීමට සාක්ෂි නිර්මාණය කිරීම. ඔවු රතුසිරිසේන පොරවෙන් කර්තේලිස් මුදලාලී දැනුන්දුන්න ආකාරයට ගුණපාලට පහර දෙන්නේෙ නෑ. පොරව ගුණපාලගේ අතට පත්කරල තමයි පහරදෙන්. ඊට පස්සේ වැටුණු ඒ පොරෝපහර කාලා වැටුණු ගුණපාලබ ඔසවාගෙන කැලෑව මැද්දට යනවා කැලේ මැද්දට ගිහිල්ල කැලෑව මැද මේගොල්ල කල් ඇතුව විශාල ගහක් බාගෙට කපලා තිබුණි ඒ ගහළඟ ගුණපාලගේ සරීරයේ බාවලා ගහේ ඉතිරිකොට කපල ගහ ගුණපාලග සරීරයේ මතට වට්ට නෝ. පොරවත් එයාගේ අතළඟ තියෙනවා දැ මේකෙන් ඔප්පු කරන්න හදන්නේ ගුණපාල බාහිර සමාජයට තමම් පරිසරේ රකින පරිසර හිතකාමියෙක් කියලා පෙන් අගෙන හිටියටඒ ව්‍යාජයක්. ඔහු රහසිගතව කැලේගස් කපපු කෙනෙක්. එහම ගහක් කපන්ඩ ගිහිල්ලා ඒ ගහටමයටටවෙලා යහ මැරුුණෙකේන එකක පෙන්නට තමයි මේ උත්සහ කරන්න. අපි දන්නේ නෑ මේ කතාවේ ඒ නඩියු බහගේ අවසානෙක් කුමන තීන්දුවක් ලැබුණද කියෙනෙක් සමහර විට ගුණපාල වැරදිකරුවා කරලා. අතිම ඔහුගේ මරණ සිද්ධ වනා කියනක කොප්පුුණද කියන්න දන්නෙත්. නෑ බොහ සංසිද්ධිල අවසානයහම තමයි අපි අත්තිඳින්නේ. එතකොට කර්තේලිස් මුදලාලි නීති අතට ගණ්ඩ උත්සහ කරන චරිතයක් කියනක මේ කරුණුවනුව අපට පැහැදිලි වෙනවා. දැන් ඔයාකාරයට කෙටිකතාවේ චරිත විමර්ශනය කරලා අපි ඊළඟට සාකච්ඡා කර්ඩෝ නෑ මේ කෙටිකතාව නිර්මාණයේදී රචකයා යොදාගෙන තියන භාසාාවේ සුවිශේෂතා මොනවද කියන එක. අපි කෙටිකතා සංග්‍රහයේ අන්තරගත කෙටිකතා අතරින්. අත්තිසය රසවත් භාසාාවක් කොදාගත්ත කෙටිකතාවක් විදිහටක නම් කරන්නට පුළුවන්. හරියට බොහම රසවත් කවියක් වගේ මේ කෙටිකතාවේ ඇතැම් තැන යුදන භාසාාව. කාව්‍යමය ලක්ෂන අන්තරගත භාසාාවක් කෙටිකතාකරුවවා පාවිච්චි කරනවා. අර්ථ කෙලි නෙමෙයි. වක්්‍රව ප්‍රකාශවන විදිහට වචනභාවිත කරන තැන් මේ කෙටිකතාවේ බොහෝ තැන්ගොලා අපි දකිනවා. ඉතා රමණීය නිර්මාණාත්මකහා ප්‍රබල සංශිප්ත භාසාාවක් යොදාගෙන තිබීම මේ කෙටිකතාවේ භාසාාවේ පවත්නා සවිශේෂී කාරණය. උදෘත කීපයක් අරගෙන බලමු අපි මේ කරුණ තහවුරු කරන්නට. උස කළු මිනිසෙක්කූ ඔහු අතු කපා දැමූ දඹගසක් සේවය. අපේ සද්ධර්ම රත්නාවලියලේපු දර්මසේන හාමුදුරු සමහර කරුණු විස්තර කරනකොට. ඊට අදාළ උපමා ගත්තේ ඒ පරිසරේෙන්මයි. ඒ ගැමියන්ගේ ජීවන පරිසරේම්මයි. ඒවාගේ නිංක විජේමාන්නත්. ගුණපාලගේ ජීවන වටපිටාවම ඇසු කරගෙන උපමා නිපදවා ගන්නා කාරය පේනවා. ඒ උපමාවල තින නැවම්ගුණය උස කලු මිනිසෙක් වූ ඔහු අතුකපා දැමූ දබගසක්සේවිය. ගුණපාලගේ බාහිර පෙඩුම මනසුතුල මවාග්ඩ පුලුවන් බොම හැඩි දැඩි සක්තිමත් පුද්ගලයෙක් බවමයකෙෙන් පේනවා. ඒවගේම ඊළඟ උදුෘතය බලමු අපි අලුත් දළු දැමූ ගහක් බඳුස මිනිසකි ඔහුගේ කතාව අමතක නෝන මල්සුව දක්ෂේය බලන්න දරුවනි වෙන විදිහකට මේ කාරණය කියන්න කියනම් කොච්චර වචන ප්‍රමාණයක් මිඩංගු කර්ඩෝ නැද බොහොම සුළු වචන ප්‍රමාණයකින් විශාල අර්ථයක් අපට දැනෙන්න්නට ඇඟෙන්න්නට අරින හැටි කෙටිකතා කරුවා බාසාව හැසරවීමේදී දක්වන කුසලතාව මේ තුළින් අපට පැහැදිලිවෙන්නේ අලුත් දළුදැමුූ ගහක් බඳු උස මිනිසකි. බොහොම ධනාත්මක සිතිවිලි සහිත යහපත් ආකල්පවලින් යුක්ත පුද්ගලයෙක් ගුණපාල කියන කනමින් කියන්නේ අලුත් දළු දැමූ ගහක් බඳු උස මිනිසෙකි ඔහුගේ කතාව අමතක නොවන මල්සුව දක්සේය අප කියන්නේ කටේ මසුරන්දාන්ඩ වටන කතාවක් කළේ කියල බරන්න්න කොච්ච ලස්සන්ට කියනද අමතක නොවන මල්සුවූ දක් වගේ කතාල්. හරිම ලස්සන්ට මස හසුරු වනවා. පරිසර හිතකාමියෙකු ගුණපාලගේ මරණයෙන්. ගහවැලපවා කම්පාවන අකාරය කෙටිකතාකරුවා ඉදිරිපත් කරන්නේ මේ විදිහෙට. අප කලිනුත් මේ උදදුරෘතය සාකච්ඡා කළා මේ උදෘතයෙන් තමයි කතාව ආරම්භවින්නෙත් අවසාන වෙන්නෙත්. සුළඟ නිහඬවී ගස් නිසල කළේය. මෞනවෘතයෙන් කරබාගත්තේවා අවමගුලකට සහභාගිය වූ මිනිසුන් මෙනි. පතනසීලී කහප හැති පත්්‍රද වියලි අන්දරමල්ද නිරාවරණ මුහුණ සිපගනිමින් තිබිණි. ද මේක හරි අපූරු අවස්ථාවක්. පරිසරය ගුණපාලගේ මරණයෙන් දැඩිව කම්පාවෙමින් සිටියා කියෙන කාරණය අපට හොඳට දැනෙන්න්නට. කටි කතාරවා ඉදිරිපත් කරන විදිහ. වච්චන අරපිරිමැස්මින් උපරිම ප්‍රයෝජන ලැබෙන කාරයට යොදාගෙන තිබීමත් මේ කෙටිකතාවේ භාෂාව අපි දකින තවත් විශේෂ ලක්ෂණයක් මේ බලන්ඩ. කර්තේලිස් මුදලාලිගේ ඇහැට ලීකුඩු ඇටින දවස්ගානක් ගියත් ඇහැතාම කෙවෙයි මේ කෙවෙන්නේ ඇහැ නෙමෙයි කර්තේලිස් මුදලාලිගේ හිත තමයි දැන් රිදිලතියෙන්නේ. ඇයි මෙච්චර දවසක් කිසි කරදරයක් නැතුව කරගෙනපු ව්‍යාපාරයට දැන් බාධාවක් ඇති වෙලා. මේ බාධාව නිසා ව්‍යාපාරයේ කටයුතු සියල්ලම අවුල් වෙලා. මේ බාධාව හැකික්මනින් ඉවත් කරන්න ට ඕනෑ. මේ කරණ කියන විදිහ ඇහැට ලීකුඩු වැටුණන දැ ලීකපන කෙනනයාගේ ජවාරම ලීකුඩු වැටල තියන්නේ හැට. දවස් ගානක් ගියත් ඇහැතාම කෙවෙයි. ගුණපාලගෙන් පලිගැනීමේ. සිටවිල්ල හුගේ හිතන් ලේසියෙන් ඉවත් වනේ නෑ කියන එක තමයි, ඒ හරහකන්ට හදන්. භාෂාව තවත්තියන විශේෂ ලක්ෂණයක් විදිහෙට අප කතා කරන්න පුළුවන් ආක්‍යාන රීතියට වඩා සංවාද භහසාාවට මුල් තැන දෙමින් තමයි මේ කතාව ලියලතිෙන්. එනිසා, කතාව කියවාගෙන යන පාඨකයාට නොනවත්වයක කියවාගෙනයාම සඳහා උනන්දුවක් ඇතිවෙනවා., නාට්ටියක ස්වරූපය මේ කතාව කියවනකොට අපට දැනන්නේ. භාෂාවේ කාවිලක්ෂන වගේම. චරිතස් ස්වභාවයන්ට උචිත ලෙස සංවාද භාසාාව යොදාගෙන තිබීම විශේෂයෙන් සලකා බැලියයුතු කාරණයක් දැන් කර්තේලිස් මුදලාලී වගේ ජාවාරං කාරයෙක් කතා කරන කොට යොදන භාෂාව. එතකොට රතුසිරිසේන වගේ කුලි මිනිීමරුව එක්ගේ භාසාාව පාතාල සාමාජිකය එක් භාෂාව, ගුණපාල වගේ අහිංසක ගැමියෙක්ගේ භාෂාව. නඩුකාරයා කතා කරන බාාව නීතිඥ්ඥයන්ගේ බාසාාව මේවා ඒ ඒ පුද්ගලයන්ගේ සමාජ පසුබිමට ඔබි ආකාරයට සකස් කොට ඇතිආකාරය ඔබ සලකා බලන්නට ඕනෑ. අවසාන වසින් අපි මේ කෙටිකතාව ආකෘතියට අවධහන යොමු කරපුහාම මෙ කෙටිකතාව අපට අපූරු ආකෘතියක් ඉදිරිපත් කරන කෙටිකතාවක් හැටියට සලකන්නට පුළුවන්. බලන්ඩ පුතේ අකණ්ඩව ගලායන කතාන්දර රීතිය වෙනුවට, හණඩනය කළ සිද්ධි කීපයක් ගැලපීමෙන් කතා සන්ධර්භය සකසාගෙන තිබීම. එකදිගට ගලාගැෙන සිද්ධි මලාවක් නෙමෙයි. කඩපු වෙන්කරපු සිද්ධි කීපයක් වෙන වෙන දක් ො හැබැයි ඒ සිද්ධි අතර නූලක් ඇමුණවා වගේ අපූරුවට හේතුඵල සම්බන්ධතාවය විද්‍යමානවන විදිහට ගොඩ්නගෙන කාරයට තමයි සිද්ධි ගලපලතින්. නාටි මේේසුරූපයෙන් කතාව විකාශනය වන නිසා ආසාවෙෙන් මේ කතාව කියවාගෙනයාමට පාඨකෑට අවස්ථාව උදාවෙනව මෙවා ආකෘතිය තියෙන විශේෂතා මෙ කෙටිකතාව ජීව දෘෂ්ටිය ෙනත් අපවීමම සල බලණ්ඩුව නෑ මේ කෙටිකතාව තුළින් ඉස්මතු කරනවා මෙන්න මේවාගේ ජීවන දෘෂ්ටියා යහපත් මිනිස්සුන් මරා දැමිය හැකි වුවත් ඔවුන්ගේ අදහස් මරා දැමියනු හැකි බව යහපත් මිනිස්සු මරන්න පුළුවන් ේ මනිසු දරපු ආකල්ප මතවා අදහස් හවදක්වත් මරාදමන්ඩ බෑ ඒ ප්‍රබල ජීවන දෘෂ්ට්‍ය මතු කරමින් තමයි කතා යොරවෙන්නි ඔහුගේ නිසල හිසා අසල්ල දෙපෙතිවී මහ ගසක් වන්නට තවත් පැලයක් අවදි වී සිටනු කිසිවෙකු නොදක්නා ලදි දරුවනේ ගොුණපාල මරාදැම් පු සිද්ධියෙන් කතා යෝර කලානං අපට ඇති වෙන ආකල් පේ තමයි මේ සමාජයේ වැදි කරන්නට ගරුද්ධ වෙඩ හොඳ නෑ එහෙමොනොත් වෙන්නේ අපට ජීවිතේ අහිමිකරගන්නෙ රිනාකල්පයක් සමාජයට දන. ෙට කතාකරව තනින් කතාව නවත්තන්න ඇැතුව මේ වගන්තය කතාවයා ගට එකතු කරනවා. එහෙම හිතන්ඩ පා. එක යහපත් පුද්ගලෙක් මියගියාය කියලා අපි අපි යහපත් ක්‍රියාවං නොනැවැත්තුවිය යුතුයි තවත් තවත් අපි හපත් ක්‍රියාවන් වල යෙදෙන්ඩෝන කියන කාරණය මතුකරමින් තමයි කතාව සමාප්ත කරන්න. දැ මේ විදිහෙට. ගස් කෙටිකතාව නිස්සංක විජේමානන්න සූරීගේ ගස් කෙටි කතාව විමර්සනයට භාජනය විය යුතුයි අපි මුලපටන් මේ කාරණා සාකච්ඡා කරගෙන ආවා කෙටිකතාවේ සිින්ධිකුොහොමද ගලාගෙන යන්නේ කතාව කතන ක්‍රමය කුමක් ද මේ කතාවේ චරිත කොයි වගේද මේ කතාවේ භාසාාවක්‍ය බඳුයිද මේ කතාව මගින් ස්මතු කරන ජීවන දෘෂ්චය කොයි වගේද මේ කාරණාවන්ට අපි අවධානයමු කළලා ඔබ ඉතා හොදින් මේ කරනුූකකාහා ගන්නට ඇතිේ කෙලාප විශවාස කරනවා මේ පාදම අවසානයේදිීත් අපේ දරුවෝ ඇගැීමක යෙදෙන්න්න ඕනෙ. ඔබට ගෙදරින්දලා මේ ප්‍රශ්න වලට පිතුු සපයන්නට පුළුවන්. අපේ දරුවන් මේ කෙටිකතා වාශරෙන් ඇගයිම් වල නියලෙන්න්න ඕන ඔබට මං ඇගීමක් ලබා දෙෙනවා ප්‍රශ්න දෙකක් දෙනවා ඔබට මේ ප්‍රශ්නවලල්ට ඔබ පිළිතුරු ලියන්න ඕෝන නිවසේ විවේකිව ඉන්න වෙලාවෙ. පලවෙනි ප්‍රශ්නය භාෂාව හා ආකෘතිාතින් ගස් කෙටිකතාවේ දක්නට ලැබෙන විශේෂතා කවරය දැයි පැහැලි කරන්න. දෙවැන්න දස්කෙටිකතාව අර්ථපූර්ණ රසවත් නිර්මාණයක් ලෙස අගය කළ හැකේ කවර කාරණා නිසා දැයි පෙන්වා දෙන්න. නිසංක විජේමානගේ ගස් කෙටිකතාව ශ්‍රයම තමයි මේ ප්‍රශ්න දෙකම සකස් කරලා තියෙන්නේ ඒවට පිළිතුරුලියන්න ඒ සඳහා වශ්‍ය කරන අවබෝධය මේ පාඩමමුතුලින් ඔබ ලබාගණඩති කෙලා විශ්වාස කරනවා. එහම නන්දරුවේ අද පාඩමෙන් සමුගැනීමටයි මේ සූදා නම්වන්නේ ඔබ විවේකීව නිරෝගිසුවයෙන් නිවසේම රැඳීන්දිමින් මේ පාඩංවලට අවධහනයුමු කොට ඔබේ විෂය දැනුම දියුණු කරගෙන වඩා හොඳ ප්‍රතිඵලයක් විවහයේදී අත්කර ගැනීම සඳහා අධිෂ්ඨාන කරගන්නා ලෙස මතක් කරමින් අදට ඔබින් සමුගන්නවා. ආයිබූුවන්.